ඉතින් අපි හැමදාම පාවිච්චි කරන්නේ අමු කජුනේ. ඉතින් ඔන්න අද ඔයාලට පෙන්වන්න යන්නේ වියලි කජු. ඒ කියන්නේ අපි කන සාමාන්‍ය කජු පාවිච්චි කරලා කොහොමද කජු කඩයක් හදාගන්නේ කියලා. ඉතින් මම මුලින්ම කජු ටික හොඳින් පැයක් දෙකක් පෙඟෙන්න තියෙනවා. ඉතින් පැයක් දෙකක් පෙමුණාම මෙන්න මේ වගේ අර අපි සාමාන්‍ය ගන්න අමු කජු වගේම තියෙනවා. ඉතින් කජු ටික තඹ ගන්න ප්‍රෙෂර් කුකර් පාවිච්චි කරලා ඔලට සාමාන්‍ය ක්‍රමයට තඹ ගන්න පුළුවන්. ඉතින් ටිකක් වෙලා යන නිසා තමයි මම ප්‍රෙෂර් කුකරේට දාලා ඉක්මනට තඹ ගත්තේ. ඉතින් අඩු කාලයකදී අපිට මේ කජු කරිය හදා ගන්නත් ඕනේනේ. ඉතින් ඒ නිසා පොල් ටිකම දෙපාරයි මිරික ගත්තේ. ඉතින් හදාගත්තු පොල් කිරි ටික පැත්තකින් තියන්න. දැන් කරිය එක හදාගමු. පෑන් එක රත් වෙනකොට තෙල් ටික එකතු කරලා අබ සූදුරු අමු මිරිස් කරපිංචා ලූණු එකතු කරගන්න. ටෙම්පරාදු වුණාට පස්සේ මම පොල් කිරි ටික එකතු කරගන්නවා. වීඩියෝ ටික හයියෙන්න යන්නේ ඒ නිසා තමයි ටටක් ගාලා කියන්නේ. ඉතින් මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න අත්‍යවශ්‍යම නැහැ. ඉතින් මේ මිශ්‍රණයට මම කෑලි මිරිසයක් අහකුළු ටිකක් ලුණු කුළු ටිකක් උළුවාල් ඒ වගේ කරදමුංගු උඹල කඩ එකතු කරලා හොද්ද හොඳින් නටව ගන්නවා. ඉතින් නටව ගතට පස්සේ තමයි මම කජු ටික එකතු කරගන්නේ. අර කජු තඹ ගන්නකොට ගොඩක් වතුර එකතු කරගන්නත් එපා. සාමාන්‍ය පරිදි පොඩ්ඩක් එකතු කරලා තඹ ගන්න. ප්‍රෙෂර් කුකරේ මොකද ටක් කළා තැම්බෙනවනේ. ඉතින් මම මේ සියල්ලම හොඳින් මෙන්න මේ විදිහට නටනකම් හොඳින් මිශ්‍ර කරගනිමින් උයා ගන්නවා. හොඳින් විනාඩි 4 5ක් තැඹුණාට පස්සේ ඔයාලට පුළුවන් මද ගින්නේ මේක තව බෑ බෑ විතර උයා ගන්න. එන්න එතකොට මේ විදිහට හොඳට හිඳිලා මේ කඩේ එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න MIN Mamas YouTube channel එක subscribe කරලා තියාගන්න.